ඒක ඉතින් කොහොමත් ලංකා තිබ අවුලක් තමයි ඒ. ඉතින් දන්න ඇති පොඩිමිනිෙක් මක්කයි වරද්දක් කල දැම මල් ලඟති මේ පොලිසින් දඩයක් ඇව මේ පොඩිමිනිෙක් වැරද්දක්කරතින් ඒ වෙලා ඇම නෑනෝ කතා නොසිනාගේ ලිම්ම ඇතුළේ එත් ලොකු මිනිෙක් ඉතින් කරපු ගාම යාට ලෙඩ වුනා කියයි අරකයි ඉතින් දැන් එතෝට දැන් මේ ළඟති හොයන කෙනෙක්කින්නන්නේ හොයන කෙනත් කියල තිනය ලෙඩ වුණ හම් පස්ස ඇතුරට ගන්න හොඳන කියල මේ ඉතින් ඒ වගේ පොඩිමිනිහෙට නෙම ලෙඩ ඇද හිටියත් කොමත් නෑන් මේ මාචුදාග නරන් යනවාන ඉතින් ඒක ඉතින් වෙනස් වෙන්න ඕනේ වෙනස්සෙන් අත්තාශම දෙයක්කි. මම හිතනවා ආණ්ඩුව කියන්න එක පැත්තක් වෙන්න ඕනේ, නීතිය කියන අනිත් පැත්ත වෙන්න ඕනේ. නීතිය කියනදේ ආණ්ඩුවත් එක්ක නීතිය දෙපැත්තට වෙනනවා නම් ඒක වැරදි කියන එක තමයි මට හිතෙන්නේ. නීතිය සාදීනව ඒ කාර්ය කරනවා නම් මම හිතන්නේ නැහැ ඒ දේ එහෙම වෙනවා කියලා. ආණ්ඩුවේ බලපෑම් නොකරන්න නොකිරිය යුතුයි කියන එක තමයි මට හිතෙන්නේ. ඒක ඉතින් අර කොන්ද පරිදින නායකයෙක් පත් වුණත් වටේ පුද්ගලයෙක් ඉන්නවනේ. එතකොට ඒ පුද්ගලයා ඉන්න හින්දා හේදේ වෙන්නේ. ඉතින් අර තනි පුද්ගලෙක්ට තීරණය අරගෙන තනියෙන් වැඩේ කරන දෙනා නම් ඔය කියන ප්‍රශ්නේත් අනිවාර්යෙන් නැතිලා යනවා. එයාලා ගාණ්ඩුව මේ ආවට පස්සේ එයාලම එළියට ගන්නවා ඉතින්. එහෙමනේ. ඒ කියන්නේ අපි මම නම් දකින්නේ නීතියයි දේශපාලනයයි දෙක එකට ගාව ගන්න හොඳ නැහැ. නීතිය කරන පුද්ගලයා කොටසක් වෙනම පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ වැඩේ බාර දීලා දේශපාලඥයෝ පැත්තකට වෙලා ඒගොල්ලන්ගේ කටයුතු සාර්ථකව කරගත්තම හොඳයි කියලායි.